apoi avastavelandi sitinne trigunamala aanandagama jay samadhi prarthana bodhi asalai අපි ඇත්තටම ඊයේ පාන්දර කාලේ ඉඳන්ම මේ සඳහා සූදානම් වෙලා නාවින අරණසේනාසනේ පිටත් වුණා. ඉතින් ඊයේ රාත්‍රී කාලේ අපි පිච්චමල් විහාරයේ වැඩ සිටියා. අපි ස්වාමීන් වහන්සේලා 69ක් මේ නැගෙනහිර පළාතේ සිද්ධස්ථාන වන්දනා කරගන්නට වඩින අතරමඟදී තමයි මේ ආනන්දපුර ප්‍රදේශයේ මේ සදහැවත් පිරිස මේ වෙලාවේ ගිලම්පස පූජාවක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් මහා සංඝරත්නය හැටියට අපි මේ වෙලාවේ ඒ සඳහා වැඩමවාගෙන මේ පින් ඇත්තු බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු සිද්ධ කරන බවක් තමයි අපට පෙනෙන්නට තියෙන්නේ. ඒ නිසා අපි සියලු දෙනාට ආශිර්වාද කරනවා. මහා සංඝරත්නය හැටියට මේ පළාතේ මේ සියලු දෙනාට තව ශාසනික වශයෙන් බොහෝ පුණ්‍ය කටයුතු කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා. අනුශාසනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ හේතුව තමයි දැන් ස්වාමීන් වහන්සේලා නැවතත් සේරුවිල මංගල මහා සෑය වන්දනා කරන්න වඩින අවස්ථාව දවල් දානයත් එහෙ පිළිවෙල කරලයි තියෙන්නේ ඒ නිසා කෙටියෙන් නමුත් මේ අවස්ථාව අපි යොදා ගන්නවා මේ පින්නතුල්ලාට මේ රැස් කරගත්තා වූ මහා කුසල සම්භාරයේ ආනිසංස මාත්‍රයක් දේශනා කරලා මේ සියල්ල අවසන් කල්ප කෝටි ප්‍රකෝටි ගණනක් ගිහිල්ලවත් එයින් ලැබෙන ආනිසංස කෙලවර වෙනවා කියලා තථාගතයන් වහන්සේවත් දේශනා කරන්නේ නැහැ. ඒක නිසා මේ පින්නතුල්ලා අද දවසේදී මහා සංඝරත්න විශේෂී අරුමුණ යොදාගෙන රසකලා වූ මේ කුසල සම්භාරයේ මේ පින්නතුල්ලාට නිවන් දක්නා ජාති දක්වාම සුගති ජීවිතවල දිව්‍ය ලෝක ආදී ජීවිතව ගත කරමින් ප්‍රාර්ථනා කරන යම් බෝධියක් තියෙනවා නම් ඒ බෝධියට අනුරූපීව පාරමී ධර්මයන් සම්පූර්ණ කරගන්නට මේ සෑම කුසලයක්ම ඒකාන්තයෙන්ම නිවන පිණිස හේතු වෙනවා සත්‍යයි යම් කෙනෙකුට මේ රසකරා වූ කුසලය මොහොතක් නමුත් මරණාසන්න මොහොතේදී සිහි වුණොත් ඒකාන්තයෙන්ම ඒ ජවන් සිතට අවසාන ජවන් සිතට මේ කුසලය අරමුණ වුණොත් ඒකාන්තයෙන් මේ පින්නතුල්ලා සුගතිය උපදිනවා සත්‍යමයි
ඒක නිසා පින්වත්නි අද දවසේදී මේ රැස් කරපු කුසලය මහා කුසල සම්භාරයක් තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වුණේ නැතිනම් ධර්ම රත්නයක් නැහැ සංඝ රත්නයක් නැහැ ඒක නිසා අද දවසේදී තථාගතයන් වහන්සේ විශේෂයි ධර්ම රත්නය සංඝ රත්නයක් මේ තුන් ත්‍රිවිධ රත්නත්‍රි අනන්ත ගුණ අනුභවයෙන් මේ අවස්ථාව උදා කර ගන්නට යෙදුනා මේ පින්තුල්ලා ඉතින් සාරිපුත්ත මග්ගල්ලාන නන්ද රාහුල ආදී වශයෙන් පැවත වෙන එන එන්නා වූ මේ පස්පවාරණයෙන් පස්සේ ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලාගේ ජීවිතයට ඉතින් ඇත්තටම භාග්‍යතුන් වහන්සේ වන්දනා කර ගන්නට ලැබෙන අවස්ථාවක් හැටියට තමයි මේක අපි සම්මෙදා අද හවස ලංකාපටුන සිද්ධාස්ථාන වන්දනා කරගෙන අපි නැවත අපේ ස්ථානයට වඩින්න බලාපොරොත්තු වෙනවා